අපිට පුළුහන්ද කෙනෙක් කී දෙනෙක් එක්සත් ජාති පක්ෂ නැත රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඳවුරට අපේක්ෂකත්ව ලබා දෙනවාද කියන එක තීරණය කරන්න නිගමනය කරන්න. එසම් මේ වගේ ප්‍රායෝගික ගැටලු ගණනාවත නැත්නම් අපි ඇත්තටම කැමති එකතු වෙන්න. ඊයේ මධ්‍යම රාත්‍රී 12 වෙනකොට අපි දන්නවා මේනට වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමන් විසින් ගැසට් පත්‍ර නිකුත් කරලා තියෙනවා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම. ඒ අනුව පාර්ලිමේන්තුව අද ඊයේ රාත්‍රි රාත්‍රී 12 ඉඳලා විසුරුණ තියම තියෙනවා. ඒකට අද අපි අද දවසේ ඉඳලා සූදානම් විය යුතු තියෙනවා මෙරට පුරවැසි විදියට මෙරටේ ඊගාව පාර්ලිමේන්තු මැතිවරණයට. මේ පාර්ලිමේන්තු මැතිවරණ ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවට පත් වෙනවා. දැන් මේ අරගලයෙන් පස්සේ පැවිදිච්ච ජනාධිපතිවරණය තුල මෙරටේ ජනතාව ලොකු වෙනසක් විපර්යාසයක් කළ නොහැක්කක් කියලා හිතපු දේවල් කරලා පෙන්නලා තියෙනවා. බහුතරය 50% සීමාවට ළඟා වෙන්න බැරි වුණත් මෙරටේ තුන්වෙනි බලවේගය පළවෙනි බලවේගය බවට පත් කරලා තියෙනවා. ජනතාව වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ කටයුතු ඉෂ්ට කරලා තියෙනවා. ඒ නිසා අපි මෙරටේ ජනතාවගෙන් ඉල්ලනවා බොහොම පැහැදිලිව මේ මැතිවරණය තුළ වෛරය තුළ වෙනස්කම් ඇති කිරීම තුළ කියන කාරණා තුළ ඉඳගෙන අපේ රටට වැරදි තීන්දුව తీරන ගැනීමෙන් වැළකීලා මේක බොහොම බුද්ධිමත්ව වටහා ගත යුතු වෙනවා. අපි මේ වගේ ගිය 2019 වෙනස කරන්න ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පත් කරගෙන එතුමාට අසීමිත බලයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණය කරලා දුන්නා. ඒකේ ප්‍රතිඵලය තමයි අරගලයේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පළවා හැරිය ගැනීමට අපිට පුළුවන්කම ලැබුණා. ඒ අරගත්තත් මේ වසර දෙකහමාර කාලය තුළ ජනතාවාදී නොවන ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙච්චි නායකයෙක් පත් කරගන්නට මුලපෙරුණේ අසීමිත විදියට ලබා දීපු පාර්ලිමේන්තු බලය. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජනපතියට සාපේක්ෂව පාර්ලිමේන්තුවේ ලබා දුන්න 3-2 වෙච්ච බහුතර බලය උපයෝග කරගෙන මෙරට ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ වැනි නායකයෙක් කියලා වසර දෙකහ මාර්ග කාලයක් අපේ රටට අහිමුණා කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා නැවත අපිට කෙනෙක් ගැන ඉස්සරහ ගැන අපිට පුරෝකථනය කරන්න බෑ. අනුර කුමාර දිසානායක මැතිතුමාට අපි ප්‍රාර්ථනා කරනවා රට හොඳට ගෙනියන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබෙ මේ අපේ රට. ඒ නිසා කවුරුනත් දැන් බහුතරය විසින් තෝරාගෙන දින එතුමා. ඒ නිසා අපි එතුමාට ප්‍රාර්ථනා කරනවා මේ රට මේ වැටලා දින තත්වෙන් ගොඩගෙන ගැනීමට එතුමාට ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනය අපි කරනවා. ඒ වගේම ජනතාව විදිහට බුද්ධිමත් විය යුතුයි. අපි මොනම මොහතකවත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නා වගේ බහුතර බලයක් සහිත ආණ්ඩුවක් ලබා දීමේ ප්‍රශ්නයක් දුන්නොත් අපේ රට නැවත වැරදි තැනකට පත් වුණොත් අපිට බැරි වෙනවා නැවතත් අපිට අවශ්‍ය විදියට වෙනස්කම් ඇති කර ගැනීමට නොහැකි වෙනස. විශාල පිරිසක් ඔබතුමාලා දාන සුවාදීන වුණා පක්ෂමාරු කරා. ඒ කරත් පොහොට්ටුවේ බහුතරය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සමග 120 ගානක් විතර අවසාන මොහොත වෙනකොටත් රැඳිලා තිබුණා. ඒ නිසා මොන හරි මොහොතක අපිට වෙනස් කළගත යුතුයි කියලා හිතුනොත් යන පාර වැරදි කියලා හිතුනොත් වෙනස් කළගත හැකි වෙන්නේ සරල බහුතරයක් සහිත ආණ්ඩුවක් තිබුණොත් තමයි. ඒ නිසා එහෙම නොවුනොත් ලොකු ප්‍රශ්නයකට අපිට නැවත මුහුණ දෙන්න මේ පරණ උදාහරණ අපි අරගෙන ක්‍රියාකාරී විය යුතුයි. ඒ නිසා නැවත මේකට උදම් උම්මාදයට නැත්නම් උද්දාමයටපත් වෙලා මේ ලොකු බලයක් ලබා දෙන්න ගියොත් මේ රටේ ජනතාව ජනාධිපතිවරණයක් ආසන්නේ පවතින මැතිවරණයක් නිසා කියලා එහෙම වෙන්න ඇරියොත් අපි අනාගතය තුන නැවත බරපතල අර්බුදයකට රටපත් වීමේ හැකියාව තියෙන නිසා ගෞරවයෙන් මෙරටේ ඡන්දදායකින් ඉල්ලනවා එක්කෝ සුළුතර ආණ්ඩුවක් ලබා දෙන්න. එහෙම නැත්නම් මෙතුමලා නිරන්තරයෙන් මතක් කර කර කිව්වේ මෙලට හොරු අල්ලන්න බලය දෙන්න කියලා. ඒ නිසා දැන් හරි පැහැදිලි හොරු අල්ලන්න සුදුසු කෙනෙක් විදිහට ඔබතුමලා තෝරාගත්තු කෙනා මෙරටේ ජනාධිපති විදිහට ඉන්නවා. හැබැයි එතුමා ගාව ලොකු කණ්ඩායමක් අපිට පේන්න නැහැ. එතුමාගේ කණ්ඩායම කවුද කියන එක තාම අපිට පෙන්නලා නැහැ. හැබැයි හොඳ කණ්ඩායමක් ඉන්න පක්ෂයේ විදිහට සමගි ජන බලවේගය අපි හැමෝම හඳුනාගෙන තියෙනවා. ඒ නිසා ඒ ඇයට බලය දුන්නොත් අර හොරු අල්ලන මහත්තයත් උඩින් ඉන්නවා. මේ ඇයට හොරකමකින් තොරව දූෂණයකින් තොරව තමන්ගේ තියෙන කණ්ඩායමත් එක්ක මෙරට ගොඩනැගීමේ හැකියාව බලය දුන්නොත් මම හිතන්නේ අපිට ප්‍රායෝගිකව මෙරටේ බලසම්පන්න ආණ්ඩුව ඇදලා ඕනතරම් පිස්සු කෙලින ආණ්ඩුවක් බවට පත් නොවි අපේ රට ක්‍රමානුකූලව රට ගැන හිතලා වැඩ කරන ආණ්ඩුවක් අපිට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. මේ කාරණා දෙක තමයි රටේ පුරවැසි විදිහට ඡන්දදායක විදිහට ඔබට ඉදිරි මැතිවරණය තුළ හඳුනාගෙන කටයුතු කළ යුත්තේ. නිසා අපි පාඩම් ඉගෙනගෙන තියෙනවා ඉතිහාසයේ වෙනස්කම් ඔබතුමාලා මේ වසර 30 තුල ගත්තාම මේ කණ්ඩායම එකම කණ්ඩායමක් මෙරට පාලනය කරලා තියෙනවා වගේම අපි විශේෂයෙන් මතක් කළ යුතු කාරණයක් තමයි මේ කණ්ඩායම් සියල්ල වසර 30 තුලම බලයට ගෙනල්ලා තියෙන්නේ එකම කණ්ඩායමක් එකම ඡන්දදායකින් පිරිසක් කියන එක ඡන්ද විශ්ලේෂණය කරපුවාම අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා නැවතත් රට අපහසුතාවයට පත් වෙලා බංකොලොත්භාවයට පත් වුණොත් රට කඩන් වැටුණොත් ඒකේ වගකීම කිනුත් මෙරටේ මේ 56 ලක්ෂයක් විතර වෙච්ච ඡන්දදායකින්ට ගැලවෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමාල 69 ලක්ෂය වුණා 56 ලක්ෂය වුණා කියලා වෙනසක් නැහැ. මේ ඇතුලේ ඉන්නේ එකම කඳවුරක්. එකම කණ්ඩායම. මේ 94 ඉඳලා ගත්තාම
මේ වසර 30ක කාල සීමාවේ මේ රටේ රජුන් තනලා තියෙන්නේ මේ කණ්ඩායම. ඒ නිසා ඔබ ගත්තු ක්‍රියාමාර්ග හරහා තමයි අද මේ රට මේ තත්ත්වයට වැටලා තියෙන කියන එක බොහොම පැහැදිලි. මට තේරෙන නිසා බුද්ධිමත් විය යුතුයි අපි මේ මැතිවරණය තුළ ඔබේ වටිනා ඡන්දය ලබා දෙනකොට රටේ අනාගතය ගැන ඉඳලා අපි උද්දාමයටපත් වෙලා දැන් අපි නොහිතූ දෙයක් කරා කියලා උද්දාමයටපත් වෙලා ඉඳගෙන කටයුතු කරන්න ගියොත් මං හිතන්නේ අපේ රට අපහසුතාවයටපත් වෙයි. ලොකු වෙනසක් මං හිතන්නේ ඔබතුමාලා බලාපොරොත්තු වුණාට දැනටම IMF සරණ යනවා කියන එකම අනුරු කුමාර දිසානායක මැතිතුමා කියලා තියෙනවා. ඒ වගේම දැනටත් තනතුරුපත් කිරීම හරහා දැනටම අපිට ලොකු ගැටලුවක් තියෙනවා. ඒ වගේම දැන් මෙතුමා රාජ්‍ය සේවකින්ගේ වැටුප් වැඩි කරන එක ගැන කතා කරා. ඒ වගේම මම දැක්කා ජනාධිපතිවරයා බවට පත් වෙච්ච මුල්ම කතාවේදීම රනිල් වික්‍රමසිංහේකට ගැසට් එක ගැසීම වැරදි කියන කාරණේ එතුමා අවබෝධ කරලා කිව්වා. ඒ කියන්නේ එතුමාට මේ වැටුප් වැඩි කිරීම කළ හැකිද කියන බයක එතුමා ඉන්නවා කියන එක අපිට පැහැදිලි නිසා රාජ්‍ය සේවක වෙච්ච ඔබතුමාලා මේ ගැසට් එක දැන් අනුරු කුමාර දිසානායක ජන වර්තමාන ජනාධිපතිතුමාට ආපහු කරවන්නත් බෑ. මොකද එතුමාත් විශාල බලාපොරොත්තු කන්දරාවක් රාජ්‍ය සේවකින් වෙච්චි ජනතාවට ලබා දුන්නේ සතම රාජ්‍ය සේවකින් මෙරටේ බහුතරය අතිමහත් බහුතරය අනුර කුමාර දිසානායක මැතිතුමාට ඡන්දය ලබා දුන්නා විතරක් නෙමෙයි ඒ අය විශාල වශයෙන් බිමට බැහැලා මෙරටේ මේ ලබා ගත්තා වූ ජනමතය ලබා දීමට රාජ්‍ය සේවකින් විශාල වශයෙන් ලොකු කැපකිරීමක් කරා කියන එක අපි දන්නවා. ඒ නිසා අනුර කුමාර දිසානායක මැතිතුමා ඒ අයගේ මේ අපේක්ෂාවන් ඉෂ්ට කිරීමේදී අපහසුතාවයට පත් වෙයි කියන පෙර ලකුණු පහළ වෙලා තියෙනවා. ඒ නිසා යම් යම් අපහසුතාවන් වලට පත් වෙයි යම් යම් කඩාවැටින් වලට ලක් වෙයි. ඒ නිසා කඩාවැටින් සිද්ධ වුණොත් ආණ්ඩුව වෙනස් කළ ගත හැකි වන විදිහේ බලයක් ලබා දීම හෝ එහෙම නැත්නම් එතුමලා බලාපොරොත්තු වෙච්චි හොරු ඇල්ලීමේ බලයේ තබාගෙන ආණ්ඩුව කරගෙන යාමට හැකි කණ්ඩායමක් තියෙන අයට ලැබිය දීම තමයි මෙරටේ ඡන්දායක විදිහට ඔබ කළ යුතු කාරණේ විදිහට අපි බොහොම පැහැදිලිව මතක් කරන්න කැමතියි. අපි දැක්කා ඔහුගේ දැන් පාන්දේ රජේ කාලයේ තිස්සෙල වෙච්ච රජේ කාලයේ හැම කවනක උන්නේ රජය පත් වුණා ජනාධිපතිවරේ පත් වුණාම ආණ්ඩුව පත් වුණාම විපක්ෂයේ විදිහට කුඩින් මැද්දා කරගෙන යන්න දුන්නේ නැහැ. අපි දැක්කා ඔහුගේ කාලේ. නමුත් මේ පාරත් එහෙම වෙනවද සම්ජන්ව? රිම් මොහතකවත් සජබේ කියන්නේ රට වටලා බලය ලබා ගැනීමට බලාපොරොත්තු වෙන කාලකන්ණි කණ්ඩායමක් නෙමෙයි. අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම පැහැදිලිව ජනාධිපතිවරණය අවසන් වෙච්චි වහාම කිසිදු කුහකත්වයකින් තොරව අනුර කුමාර දිසානායක මහත්මයාට සුවපැතුව විතරක් නෙමෙයි එතුමාට අපෙන් විය හැකි රට වෙනුවෙන් එතුමාට නෙමෙයි පුද්ගලිකව ඇත්තටම මේ රටට විය යුතු කාර්යභාරයේදී අපෙන් විය යුතු ලබා දිය යුතු ශක්තියක් තියෙන්නේ නම් ඒක නොබියව නොපැකිලිව ලබා දීමට එක පයින් ඉන්නවා කියන කාරණේ අපි ප්‍රකාශ කරලා තියෙනවා. ඒ හරහා අපි කටයුතු කරලා තියෙනවා කියන එක ඉතිහාසය සාක්ෂි දරනවා. 2020 පත් වෙච්චි පාර්ලිමේන්තුව විපක්ෂයේ දරපු අපි මේ මේ රටේ මොනම මොහොතකවත් අපි ආණ්ඩුව වටන්නට ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න ආණ්ඩුවට වැරදි යෝජනා ඉදිරිපත් කරන්න අපි කටයුතු කරලා නැහැ. ආණ්ඩුව හරිමකට ගන්නට අපි විශාල සටනක් දීපු උදවිය. ඒ වගේම ආණ්ඩුවෙන් විය කළ නොහැකි දේවල් ඉටු කර දීමට අපි විපක්ෂයේ විදිහට ඉඳගෙන උදව් උපකාර කරලා ජනතාව පැත්තෙන් ඉඳගෙන එහෙම කරපු ලෝකේ පළවෙනි විපක්ෂයේ විදිහට අපි කටයුතු කරලා තියෙන නිසා අපේ රටේ දේශපාලන සංස්කෘතිය ජනතාව සියල්ලම වෙනස් කරලා යුතුයි කියන තැන ඉන්නවා. ඒක ඒ විදිහටම පිළිගන්න කණ්ඩායමක් තමයි සජම සමගි බල ජනවල වේගේ. ඒ නිසා ඒක මොන මොහොතකවත් අපෙන් ඛණ්ඩනේ වෙන්නේ නැහැ. අපි හැම මොහොතකම රජයට අපි රජයට එන්න බලාපොරොත්තු වෙනවා. අපිට රජය නොලැබුණොත් අපි විපක්ෂය වුණොත් අපි මොනම හේතුවක් ජනතාවට අපහසුතාවයට පත් වෙන තීන්දුවක් ගන්නට අපි කටයුතු කරන්නේ නැහැ කියන එක අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා. ඒ වගේම දැන් ආමතිනේ දැන් අපි දැක්කයි ප්‍රකාශ වෙනවා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම කියන්නේ සමුජා මාධ්‍ය කිංගියේ කලාවිදිය කණ්ඩායම දැන් කියනවා ඒකට එකතු වෙන්න කියලා ආමතිනේ මේ තරම් වදින නවතුනවා කැමතිද රණවීර වික්‍රමසිංහ කණ්ඩායමත් එක්ක එකතු වෙලා මෙදිරුම් දෙන්න? නෑ බෙදිලා වෙන් වෙනවට වැඩිය හොඳයි එකතු වෙලා සටන් එකතු වෙලා කටයුතු කිරීම තමයි ඇත්තටම ඉතිහාසයේ ඕනතරම් පාඩම් තියෙන බටුකුරුල්ලෝගේ පාඩම ඒ වගේ ඉරුටු පාඩම ගත්තාම බෙදිලවෙන් වෙලා ඉන්නට වැඩි එකතු වෙලා ඉන්න එක තමයි ශක්තිමත්. හැබැයි දැන් අපිට ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා. අපිට මේ ජනාධිපතිවරණයට කලින් අපි එකතු වුණහනම් යම්කිසි කාරණයක් හැබැයි එතනත් ගැටලුවක් තියෙනවා. එතකොට ආණ්ඩු විරෝධී සහ ආණ්ඩු පක්ෂ කියන කඳවුරු දෙකකට බෙදුණා. එතකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වුණා ආණ්ඩු පක්ෂග්‍රාහී කඳවුර. අනුර කුමාර දිසානායක මැතිතුමා සහ සජබේ සමග ආණ්ඩු විරෝධී කඳවුර තමයි එකතු වුණේ. එතකොට මේ දෙක ගත්තාම ආණ්ඩු පක්ෂව හිටපු 22 ලක්ෂයයි ඡන්ද. හැබැයි ආණ්ඩු විරෝධීව ඉඳලා තියෙනවා 56 ලක්ෂයකුයි 44 ලක්ෂයකුයි. ඒ කියන්නේ කෝටියක් ආණ්ඩු විරෝධීව ඉඳලා තියෙනවා. නිසා මේකත් අපි වටහා ගත යුතුව තියෙනවා. ඒ නිසා එකතු වීම වලදී යම් යම් දේවල් ගලපක දැනටමත් අපි සජබේට විතර එකතු කරගත්තු සමහර පුද්ගලයන් ගැන චෝදනාවකුත් අපිට එල්ල කරලා සමහර කට්ටි ඡන්ද දීමින් අපිට වැලකී හිටියා කියලාත් ප්‍රකාශ කරන තැන තියෙනවා. ඒ නිසා එකතු වීම හොඳයි. එකතු වීම ගලප ගැනීමේදී ගැටලුවක් තියෙනවා. දැන් අපි හිතන්නකෝ දැන් අනුරාධපුර දිස්ත්‍රික්කේ
දැන් අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඳුලත් එක්ක එකතු වෙනවා. එකතු වෙනකොට රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කේ ඡන්ද 80000යි අරන් තියෙන්නේ. ඒකට 80000 කියන්නේ සාමාන්‍යයෙන් ගත්තොත් එක මන්ති ධූරයයි. ඒ කඳුලට ලැබෙන්නේ. ඒකට ඒ එක මන්ති ධූරය වෙනුවෙන් එතුමලා නම් කරන්නේ ශේහන් සේමසිංහද, දුමින්ද දිසානායකද, එස් එම් චන්සේනද, ඉෂාක් රහුමාන්ද, මුතු කුමාරන්ද, වීරසේනද. මේ අයගෙන් කවුද මෙයාලා එක මන්ති ධූරයට නම් කරන්නේ? මේ 6 දෙනාටම අපි අපේක්ෂකත්වය දිය යුතුද? මේ කියන කාරණා කොහොමද අපි ගලපගන්නේ? එතකොට මේක ප්‍රායෝගිකව අපිට විසඳාගත නොහැකි තැනකට ඇවිල්ලා තියෙන ජනතාව යෝජනා කරන්න පුළුවන්. ජනතාවට පේනවා 46,00,000, 46,00,000, 22,00,000 එකතු වුණාම 66,00,000 ඒ දෙක එකතු වෙලා තිබුණා දිනුම් කියලා. හැබැයි මේ ගොඩේ තිබුණා උතුරු නැගෙනහිර ඡන්ද. ඊගාම පොහොට්ටුවේ ජනතාව ප්‍රතික්ෂේප කරලා අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක එකතු වෙලා ඡන්ද කරපු බඩිරුම් ගැට පැකට් එක දෙනවා කියලා, නැත්නම් අස්වැසුම කපනවා අපිට දුන්නේ නැත්නම් කියලා විවිධ තර්ජනය කරලා ලබාගත්තු ඡන්ද. ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ බලතල පාවිච්චි කරලා ලබාගත්තු ඡන්ද ප්‍රමාණයක් තිබුණා. එතකොට ඒ සියල්ලම අද මෙයාලට දැන් අහෝසි වෙනවා. උතුරු නැගෙනහිර ඡන්ද රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කඳවුරෙන් අයින් වෙනවා. ඒ වගේම ජනතාවට බලපෑම් කරලා විධායකයේ පාවිච්චි කරලා යම් යම් බලාපොරොත්තු ඇති කරලා රාජ්‍ය සේවකයාට වැඩි කරනවා කියලා ගැසට් එක ගහලා, ඒ වගේම බඩිරුම් ගැට පැකට් බෙදනවා කියලා විවිධ කාරණා කියලා, අස්වැසුම කපනවා කියලා ලබාගත්තු ඡන්ද මේ මැතිවරණයෙන් පස්සේ තුමලගේ අහුස් වෙන. ඒ කියන්නේ 80000 ගොඩේ අනුරාධපුර දිස්ත්‍රික්කේ සරලව ගත්තාම කීයකට පහලට වැටෙයිද කියලා අපිටවත් නිගමනය කරන්න බෑ. එතකොට එමෙනි නිගමනයක ඉඳගෙන